සුබ දවසක් වේවා සියලු දෙනාටම. අද අපි අලුත් චිත්‍රයක් අඳින හැටි කතා කරමු. අපි කලින් දවසේ කතා කළා මනුස්ස රූපයක් අඳිනකොට තියෙන්න ඕනේ පරිමාණය පිළිබඳව. ඔළුව වගේ අටගුණයක් උසට මිනිස් රූපය අඳිනවා කියලා අපි කතා වුණා. එතකොට අද අපි කරන්නේ මිනිසුන්ගේ විවිධ ඉරියව් ඇඳලා බලන එක. අපිට මේ චිත්‍ර අඳිනකොට ඒ චිත්‍රවලට විවිධ ඉරියව් තියෙන මිනිස් රූප පාවිච්චි කරනවා. ඉතින් අපි පෙරහුරුවක් විදිහට විවිධ ඉරියව් සහිත මිනිස් රූප ඇඳලා බලමු. හොඳයි, දැන් මම අද අඳින්න ලෑස්ති වෙලා ඉන්නේ පොතක් එහෙම නැත්නම් පත්තරයක් බලන රූපයක් බලන මිනිස් රූපයක්. මේ වගේ රූපයක් අඳිනකොට ඔළුව පහත් වෙච්ච බවක් අපිට පෙන්වන්න ඕනේ. ද අපි ඒක නිසා මුලින්ම ඔළුව ඇඳ ගන්නවා රවුමක්. මේ වගේ රවුමක් අඳිනවා. අපි මූලිකම හැඩතල ටික ඇඳගෙන ඉමු. එතන අපි උරහිස අඳිනවා. ඒ වගේම අත් ඊට පස්සේ දෙපා තියෙන හැටි මේ වගේ දල සැකිල්ලක් අපි ඇඳ ගන්නවා. ඊට පස්සේ මේ රාමුව ඇතුළත අපි ඇඳලා බලමු කොහොමද මිනිස් රූපය ඉතුරු අංග ටික මතු කරන්නේ කියලා. බිම්බලාගෙන ඉන්න කෙනෙක්. එතකොට පොඩ්ඩක් එක පැත්තකට හැරිච්ච බවක් අපි පෙන්නනවා මෙයාගේ. ඒ වගේම අපි කන මේ හරියෙන් දැම ඇස් තියෙන්න ඕන තේ මට්ටමට. මෙයාගේ අත් දෙක මේ තියලා තියෙන්නේ පොඩි ස්ටූල් එකක්, එහෙම නැත්නම් පොඩි මේසයක් උඩ කියලා අපි අඳිමු. මෙහෙම ඒ මත පත්තරයක් හරි පොතක් හරි බලන රූපයක් අපි අඳින්නේ. එහෙම ඊට පස්සේ මෙයාගේ කකුල් දෙක වාඩි වෙලා ඉන්න පුටුව. මෙන්න දල සැකිල්ලක් අපි අඳිනවා. දැන් මේකේ අපි ඉතුරු රූප ටික මතු කරගමු.
ගේ ඇඳුම ෂර්ට් එකක් ඇඳන් ඉන්න බව ඊට පස්සේ මෙයා ඇඳන් ඉන්නේ අද්දිග ෂර්ට් එකක් මේ එම අද්දෙක මේ පොත තියාගෙන ඉන්න මේසය ඊට පස්සේ මගේ කකුල් දෙක මේ වගේ සපත්තු අපිට පොඩ්ඩක් අඳුරු කරලා පෙන්වන්නත් පුළුවන්. මෙහෙම අඳුරු කරද්දී අපිට පුළුවන් 6B 4B වගේ පැන්සල් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් අඳින්න පාවිච්චි කරන 2B පැන්සලෙන් වුණත් පුළුවන්. වඩාත් හොඳයි අර වගේ පැන්සලක් පාවිච්චි කරන්න පුළුවන් වුණා නම් අපි තව දවසකදී බලමු මම ඒ වගේ පැන්සලකින් අඳුරු කරලත් පෙන්නන්නම්. අදට අපි ළඟ තියෙන සාමාන්‍ය පැන්සලකින්ම 2B පැන්සලකින් පොඩ්ඩක් අඳුරු කරලා තියමු. මේසේ කකුල් දෙක මේ වගේ සරල රූපයක් අපි මෙහෙම ඇඳලා බලමු. හොඳයි අද අපි මෙහෙම මේ වාඩි වෙලා පොතක් බලන රූපයක් අපි ඇන්දේ. අපි ඉදිරියට තවත් මේ වගේ විවිධ ඉරියව් සහිත රූප අඳිමු.